ගෙලවලලාගෙන සියදිවි නසාගත් රංගන ශිල්පී දසුන් නිෂාන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා රංගන ශිල්පීනි ශලිනි තාරකා පෙරවරුවේ ගම්පහ පිහිටි ඔහුගේ නිවසට ගොස් ඇත. ඔය අතරම අපේ YouTube channel එක subscribe කරලා නැද්ද? මේ වගේ අලුත්ම වීඩියෝ බලන්න ඔයා කැමතිද? එහෙනම් දැන්ම අපිව subscribe කරන්න. ඒ වගේම මේ සීනුව click කරන්නත් අමතක කරන්න එපා. ඇයට සමීප ආරංචි මාර්ග පවසන්නේ දසුන් නිෂාන් සමග සබඳතාවක් තිබූ නමුත් ඔහු විවාහකයෙකු බව දැනගත් පසු ඇය විසින් එය නවතා දමා ඇති බවයි. කෙසේ වෙතත් ඔවුන් දෙදෙනා එක්ව ජීවත් වූයේ යැයි පළවෙන වාර්තා අසත්‍ය බවද සඳහන් වන අතර මියගේ දසුන් නුගේගොඩ බෝඩිමක සිටිද්දී ශලිනි සිය මව්පියන් සමග නිවසේ සිට ඇත. දසුන් නිෂාන්ගෙන් වෙන්වන ලෙස ශලිනි විසින් ඔහුගේ විවාහක බිරිඳ අමතා දැන්වූයේ යැයි පළවෙන වාර්තාද සත්‍යෙන් තොර බව ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි. කෙසේ නමුත් ශලිනි තාරකා මෙලෙස අවසන් ගෞරව දැක්වීමට ගිය අවස්ථාවේදී එහි සිටි බොහෝ දෙනෙකුට ශලිනි අසිරින් සිටි කාවින්ග පිළිබඳ අමුතුම සැකයක් මතුවිය. කාවින්ග ශලිනි තාරකා අසලම සිට ඇති අතර ඔහු එම ස්ථානයේ සිටි බොහෝ දෙනෙකුට එයද ඔහුගේ රඟපෑමක් බව වටහා ගන්නට එතරම් වෙලාවක් ගත වූයේ නැත. කෙසේ නමුත් ශලිනි තාරකා එම ස්ථානයේ විනාඩි 30ක පමණ කාලයක් රැඳී සිට එම දේහයේ පිහිටි නිවසෙන් පිටත්ව ගොස් ඇත. ඉතින් යාළුවනේ, ඔයා අපිව තවම subscribe කරලා නැත්තම් පහත බටන් එක ක්ලික් කරලා අපිව subscribe කරන්න. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එක වැදගත් වුණා නම් like කරලා comment කරලා share කරන්න. ඔයාට සුබ දවසක්.